තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. මෙන්න පාර දීපුවා බල්ලන්ඩ වගේ ගාලගත්තේ මොකද කිසිම අයිතු ඇතුළීමක් තිබ්බේ නැහැ මහ බැංකුවේ ගේට්ටු ඇරලා තිබ්බේ වෙලාවේ අපි ගිහිල්ලා එතන වාඩි වෙලා හිටියේ අනුන් ඉරලා පොලිස් නිලධාරී ගහලා ගත්තේ සත්‍යාග්‍රහයක් කරපු අපිට තමයි කැහුවේ සිවිල් ක්‍රියාකාරීකින්ට මෙන්න ගහලා අනුන් ඉරලා මේ ශ්‍රී ලංකා පොලිසිය තමයි මහ බැංකු ඇතුළට ගිහිල්ලා පැමිණිලා දාපන් අයිතු ඇතුළේ බාර කියලා කොට්ටු ඔයිසි වක් කියන්න ඕනේ මේකට කිසිම අයිතු ඇතුළේවත් තිබෙන්නේ නැහැ කිසිම අයිතු ඇතුළේවත් තියෙන්නේ නැතුව තමයි මේ මහබැංකුවට අයිතු ඇතුල්වීමක් වුණා කියලා බොරුවට අපි ළඟ වීඩියෝ තියෙන කිසිම අයිතු ඇතුල්වීමක් වුණා ගේට්ටු ඇරලා තිබ්බේ මම ඇතුළු සිවිල් ක්‍රියාකාරී 10ක් අත්අඩංගු කොට අරගෙන තියෙනවා ඒ වගේම අන්න අර කොනේ ඉන්න නිලධාරියා මට පහර දුන්නා මෙන්න මේ කොනේ ඉන්න නිලධාරියා මෙන්න මේ නිලධාරියා පහර දීලා තියෙනවා හරි පහර දීලා තියෙන මෙන්න මේ නිලධාරියා තමයි පහර දුන්නේ එයා තමයි පහර දුන්නේ මේ අනුන් මිදෙන්න අයිතු ඇතුල්වීමක් නැහැ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා ලහගාව කියලා හිතාගන්න සිවිල් ක්‍රියාකාරකින් 10කට වැඩිය මේ වෙලාවේ අත්අඩංගුවට ගත්තා බොරුවට අපිට පහර දීලා අපේ අනුන් ඉරලා දාලා මේ තියෙන පහර දීපුවා බල්ලෝ බලල්ලු වගේ අපිව ගත්තේ මේ වෙලාවේ අපිව තුවාල කළා මේ තියෙන තුවාල කළා මේ ඉංග්‍රීසිත් බෑ එදින ඔක්කොම ඉරලා දාලා අපි ඔබ වෙනුවෙන් තමයි කතා කළේ බල්ලන්ට වගේ පහර දීලා මේ අපි ඔක්කොම මේ වෙලාවේ අරන් යනවා මේ ඉන්නේ ජාලියගේ තාත්තා අර සීසල්ල ගහලා මරපු තාත්තා මේ ඉන්නේ පොලිසියද මේ මිනිස්යාගේ තාගේ මරණයටවත් කිසිදු දෙයක් කළා නෑ මේ මිනිස්යාගේ. එතකොට අද මේ මිනිස්යා මෙතෙන්ට මේ ආවේ පුතා වෙනුවෙන්, තමන්ගේ මැරිච්ච පුතා වෙනුවෙන්. හැබැයි අද මේ මිනිස්යාටත් පහර දීලා අත්තරන් ගොඩවත්ත මේ ශ්‍රී ලංකා පොලිසිය. එතකොට අපි අයුතු ඇතුල්වීමක් වුණා. ඒකට අපි ළඟ වීඩියෝත් තියෙනවා. පොලිස් නිලධාරීන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම අපි මානව හිමිකම් කොමිසම් සභාව හරහා මූලික අයිතිවාසිකම් කඩවීමක් සඳහා නඩු පවරන කොටුවේ ඔයිසි ඇතුළු මෙතන ඉන්න ස්ථයි කෙනෙක් අන්න කොනේ ඉන්න ස්ථයි. ස්ථයි මහත්තයා තමයි පහර දුන්නේ. එයාට ඇතුළු සියලුම නිලධාරීන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම පහර ගන්නවා. බලාගමු. මේ අහිංසක මිනිස්යාගේ පුතා මරලා අද වෙනතුරු කිසිම පරීක්ෂණයක් නැහැ. සියලුම දෙනා එන්න කොම්පඤ්ඤ වීදිය පොලිසියට. අපි අරන් යන්නේ මේ වෙලාවේ කොම්පඤ්ඤ වීදිය පොලිසියට. අත්අඩංගුවට ගැනීමක් කරා මේ වෙද්දි පහර දීලා අපිට.